साधु 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 नमस्कार विवा बुदुरुनट समदा बुदुहिमि शरणयामि। नमस्कार विवा दमृवनट समदा सदहम शरणयामि। नमस्कार विवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार विवा तुनुरुवनट समदा तिसारण शरणयामि। साधु साधु नमो बुद्धाय तिरुवन सरणाय। අපට මේ උතුම් ධර්මාර්ගය ගැන පෙන්වා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද දවසේ ඕගතරණ සදහම් ධර්ම දේශනා මාලාවෙන් ඔබ ඉගෙන ගන්න යන්නේ බොහොම අපූරු දේශනාවක්, බොහොම වටින කියන දේශනාවක්. විශේෂයෙන්ම දෙවිවරු අපගේ ශාස්තෘ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටි කරුණු කාරණා, ඒ වගේම දෙවිවරුන්ට බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා සංයුත්ත නිකායකේ දේවතා සංයුක්තය ඇසුරු කරගෙනයි ඔබ මේ දේශනා ඉගෙන ගන්නට කරන්ට යෙදෙන. මේ දේශනාවේදී එක්තරා දෙවි කෙනෙක් මේ සිදුවීම සිදුවෙන්නත් සැවැත්නුවරදි එක්තරා දෙවි කෙනෙක් භාග්‍යතුන් වහන්සේ ඉදිරී පෙනීදලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ගාථාවක් ඉදිරිපත් කරන ප්‍රශ්නයක් ආකාරයට ඒ දෙවියෝ මේ ගැටලු ඉදිරිපත් කළේ. එතනදී ගාථාව තමයි ඔබ කවුරුත් අහලා ඇති, අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තං තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටයේ ජටන්ති. එතන මේ දෙවියෝ බුදුරජාන් වහන්සේගේ විමසා හිටිනවා, මේ ජටා කියලා කියන්නේ අවුල කියන එක, එහෙම නැත්තම් ගැටේ කියන එක. මේ දෙවිය අහන්නේ අන්තෝ ජටා, ඇතුළෙත් ගැටේ කියන. බහි ජටා, බාහිර එහෙම නැත්නම් එළියෙත් ගැටයක් අවුලක් කියලා කියන. ඊට පස්සේ කියනවා ජටාය ජටිතා පජා. ප්‍රජා කියන්නේ ජනතාවට, මිනිස්සුන්ට. එතකොට මේ සත්වයාට, මේ සත්වයා අවුලෙන් අවුලට පත් වෙලා ඉන්නේ කියලා. එතකොට මේ දෙවියෝ කියන්නේ කුමක්ද? අන්තෝ ජටා, ඇතුළෙත් අවුලක් කියන. බහිජට, බාහිරත් අවුලක් කියනවා, පැටලිලා ඉන්නේ කියනවා. මේ සමස්ත ජනතාවම අවුලෙන් අවුලට පත් වෙලයි ඉන්නේ කියනවා. එතකොට මේ දෙවියෝ විමසා හිටින්නේ ගෞතමයාණන් වහන්සේ කවුද මේ අවුල නිරවුල් කරගන්නේ? එහෙම නැත්තම් කවුද මේ අවුල විසඳගත් ගන්නේ? එහෙම නැත්තම් කවුද මේ ගැටි ලිහා ගන්න කෙනා? කියන කාරණේ තමයි බුදුරජාන් වහන්සේගෙන් මේ දෙවියෝ
විමසා සිටපු කාරණය. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මුලින්ම මෙතන කියනවා මේ ඇතුළෙත් ගැට පිටත් ගැට. එහෙම නැත්නම් ඇතුළෙත් අවුල් අවුල් පිටත් අවුලක් කිව්වා. ඊට පස්සේ ඇහුවා මේ ඇතුළෙ පිට මේ අවුල් එහෙම නැත්නම් ගැටලුව මේ ගැටේ ලෙහා ගන්න කෙනා කවුද කියන එක අහන්න. දැන් එහෙමනම් අපිට ප්‍රශ්නයක් එනවා. මොකක්ද මේ කියන ගැටේ කියලා? මොකක්ද මේ කියන අවුල? මේ දෙවියෝ කියා හිටින අවුල මොකක්ද කියලා අපිටත් ගැටලුවක් එනවා. එතකොට මේකට දෙන උත්තරයට කලින් අහන ප්‍රශ්නෙත් අපිට නිරවුල් කරගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේට නම් එහි කිසි ගැටලුවක් නැත. එතකොට මේ අන්තෝ ජට එහෙම ඇතුලේ ගැට කියලා කියන්නේ මෙතනදී පෙන්වා දෙන දේ තමයි මේක අපි තේරුම් ගන්න ඕනේ. මේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභ්‍යන්තර ආධ්‍යාත්මික ආයතන සහ බාහිර ආයතන කියලා දෙයක්. ඒතර ආධ්‍යාත්මික ආයතන කියලා කියන්නේ තමායයි සලකා ගන්න මේ ඇස, කන, නාහි, දිව, කය, හිත. ඒතර මිනිස්සයා තෘෂ්ණාවෙන් මේ හයට බැඳිලා ඉන්නවා. දැන් මේ ඇස, කන, නාහි, දිව, කය, මනසකින් යුක්ත කෙනාට තමයි අපි මම කියලා කියන්නේ. එහෙම නැත්නම් යම් නමක් ගෝත්‍රයක් දාලා නමකින් හඳුන්වා දෙන්නේ. එතකොට ඉඩමක් කඩමක් දැක්කොත් අපි කියන්නේ අසවලාගේ ඉඩම. එතකොට අසවලා කියලා කියන්නේ අර ඇස, කන, නාහි, දිව, කය, මනසක් සහිත කෙනාට. දැන් එතකොට මේ සත්වයා තෘෂ්ණා දැලකින් මම, මගේ, මාය කියන හැඟීමෙන් මෙන්න මේ ඇස, කන, නාහි, දිව, කය, මනසත් අල්ලගෙන අවුලකින් සිටිනවායි කියන එකයි කියන්නේ. ඊට පස්සේ කියා හිටිනවා දැන් බාහිරත් අවුල් කියලා කිව්වා. බාහිර ආයතන කියලා අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ ඇසට පේන රූපි කියන එක. ඒතර එක හඳුන්වන්නේ බාහිර ආයතනය. අනිත් එක මොකද්ද? කන්ට හෙන ශබ්දේ. නාහයට බාහිරින් පැමිණෙන දේ තමයි ගඳ සුවඳ. දිවට බාහිරින් පැමිණෙන දේ තමයි රසය කියන එක. කයට බාහිරින් පැමිණෙන දේ තමයි පහස. මනසට බාහිරින් පැමිණෙන දේ තමයි අරමුණු කියලා කියන්නේ. දැන් එතකොට ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබ අපේ නැද්ද මේ දෙකත් එක්ක අවුලක්? සරලව ගත්තොත් අපි අල්ලපු ගෙදර අයත් එක්කත් පැටලෙන්නේ නැද්ද? අවුල් හදාගෙන නැද්ද? ඒ අවුල හැදුනට පස්සේ නැති දෝෂ අපිට පේන්නේ නැද්ද? අපි අවුල හදාගත්ත අල්ලපු වැටේ අයත් එක්ක තව අපි දන්න අඳුරන අය පැහැදුනොත් කරොත් උඹලා ටිකක් ප්‍රවේශමින් උන්දලා මෙහෙමයි කියලා අපි කියන්නේ නැද්ද? කඩු කිනිසි අරගෙන පණින් නැද්ද ගහ ගන්න මරා ගන්න වෙනව? එතකොට අර අල්ලපු වැටේ gedara කියලා කිව්වේ මොකක්ද? ඇහැට පේන බාහිරදී. ඒතර බාහිරත් එක්කත් අපි අවුලක් හදන් ඉන්නෝ. ඒ හදාගත් අවුල් අපේ ජීවිතවලට බලපාන්නේ නැද්ද? බලපාන. එතකොට සමහර කෙනෙක් තමන් බැඳිච්ච පෙම්වතා පෙම්වතිත් එක්කත් අවුල් හදාගන්නේ නැද්ද? ඒත් බාහිරින් අපි ඇහෙන් දැකපු කෙනෙක්. කණින් අහපු දෙයක්, ශබ්දයක් විදිහට ඇයිගේ හෝ ඔහුගේ හඬ අපි අහලා තිබුණා. ඒ වගේම තමයි ඔබ කල්පනා කළ බාන්න පන්සලකට විහාරස්ථානයකට ගියත් මේ ඇස, කන, නාහේ, දිව, කය, මනස අරගෙන විහාරයකට පන්සලකට ගියත් එතනත් අපි අවුලක් හදාගෙන gedere ඉන්නේ නැද්ද? අවුලක් හදන් තමයි ඉන්නේ. එතෙන්ට ගිහිල්ලා ටික කාලයක් වුණාමත් එතනත් අපි තරහකාරීක ඉන්නවා. බැලුවාම ගම් 4-5කට එහා ඉඳන් තමයි මිනිස්සයා මෙතෙන්ට එන්නේ. ඒතර මේ ගමේ කෙනයි අර ගම් 4-5කට එහා ඉඳලා
මේ විහාරස්ථානට ආපු කෙනයි දෙන්න හැප්පෙද්දිත් හැප්පෙන්නේ නැද්ද පිටගම්කාරයෝ? දැන් අපේ ගම් වලට ඇවිල්ලා නේද? ඊට පස්සේ ඉන්නේ නැද්ද සමහරලාට ගමේ උන්ටනේ මුල් තැන දෙන්න ඕනේ. එහෙම එනවා නේද? එතකොට බාහිර කෙනාගෙන් ලැබෙන උදව්ව සද්ද නැතුව ගන්නවා. එතකොට මිනිස්සයා තුළ අපිට පේන දෙයක් තමයි මේ මිනිස්සයා බාහිරත් එක්කත් පැටලෙනවා. ඒ වගේම තමයි බාහිරත් එක්කත් පැටලිල්ලක් තියෙනවා. ඒ වගේම තමයි මේ ඇස කන නාහි දිවකය මනස මම මගේ කියලා අරගෙන තමා කියන දෙයින් යුක්තව හදාගත්ත ගැටලුවකුත් තියෙනවා. ඒතර දෙවියන්ට තියෙන ප්‍රශ්නේ තමයි කවුද මේක නිරවුල් කරගන්න කෙනා? කවුද බාහිරත් එක්කත් අවුලක් හදාගන්න නැතුව අභ්‍යන්තරයේ තියෙනත් අවුලත් ලෙහාගෙන මේ දෙකටම නොබෙදී ලෝකයෙන් නිදහස් වෙන කෙනා? ඒ අපූර්ව ප්‍රඥාවන්තයා අපූර්ව මිනිසයා කවුද කියලා අහනවා. කොහොමද මේ ගැටේ ලෙහාගන්නේ, ගැටලුව ලෙහාගන්නේ කියන එකයි බුදුරජාණන් වහන්සේගෙන් මේ දෙවියෝ විමසා සිටින්නේ. එහෙනම් අපිට පේන දෙයක් තමයි මේ පුංචි ගාථාවකින් මේ දෙවියෝ අහන කාරණි කොච්චර වටිනා කියන එකක්ද කියන එක වටහා ගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට ලබා දෙන පිළිතුර තමයි තියෙන්නේ ඊට පස්සේ. ඇත්තටම මේ ගැටලුව ලෙහාගත් උත්තමයා ඔබ අප හඳුන්වා දෙන්නේ රහතන් වහන්සේ නමින්. ඒතර අපි තේරුම් ගන්න ඕනේ බාහිර අවුලත් අභ්‍යන්තර අවුලත් කියන මේ දෙයින්ම නිදහස් වෙච්ච මේ අවුල ලෙහාගත් උත්තමයා තමයි මහා කැපවීමකින් ප්‍රඥාවෙන් දැක දැක මේ ලිහඬ බැරි ගැටේ ලිහපු ඒ අසාමාන්‍ය මුනිවරුන්ට අපි කියනවා කවුරු කියලාද? රහතන් වහන්සේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ තමයි ඒ රහතුන් අතර අග්‍රම කෙනා වෙන්නේ. එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨ, එහෙම නැත්නම් ජේෂ්ඨ කියලා හඳුන්වනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විමසා හිටිය මහණෙනි, තථාගත බුදුරජාණන් වහන්සේ ත්‍රාගය දුරු කළේ, ද්වේෂේ මෝහේ දුරු කළා. මහණෙනි ඔබත් රාග ද්වේෂ මෝහ දුරු කළා. ඒතර අහනවා ඔබත් මමත් අතර තියෙන වෙනස මොකක්ද කියලා. දැන් රාග ද්වේෂ මෝහ රහතන් වහන්සේලටත් නෑ, බුදුරජාන් වහන්සේටත් නෑ, නික්ලේසි. ඒතකොට බුදුරජාන් වහන්සේ කියා දීපු දෙයක් තමයි ඔන්න කිකිලියක් බිත්තර 4ක් හරි 8ක් හරි 12ක් හරි එයා රකින්න. ඒ බිත්තර 12 එහෙම රකිද්දි ඒ කිකිලිය මනාකොට ඒ බිත්තර ටික රකිද්දි මේ નિયમિત විදිහට ඒ බිත්තර 12 හොඳට රකිද්දි හොඳට කිකිලි ගඳ ගස්සවද්දි මොකද වෙන්නේ? මුලින්ම එක බිත්තරයක් පුපුරලා නියසිලි වලින් හෝ තුඩින් හෝ ඒ කටුව පුපුරවගෙන මුලින්ම කුකුළු පැටියෙක් උපදිනවා නම් එයාට තමයි කියනවා ජේෂ්ඨයා, එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨයා කියලා මුලින් කියන්නේ. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ තමයි කියනවා මුලින්ම මේ අවිද්‍යාව කියන බිත්තර කටුව පුපුරවගෙන උපන්න කෙනා. එනම් බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකෙ මුලින්ම උතුම් අරහත්ත්වයට පත් වෙලා සම්මා සම්බුදු බවට පත් වෙන්නේ. ඒතර මේ බුදුරජාණන් වහන්සේට පැතිරිච්ච නුවණක් තියෙනවා. ඒ පැතිරිච්ච නුවණින් විවිධාකාර විදිහට බුදුරජාණන් වහන්සේ දෙවියන්ට, බඹුන්ට, මිනිසුන්ට මේ ගැටලුව තෝරලා බේරලා දෙනවා. ඒතර මේක ඇවිල්ලා මේ දක්ෂ ගුරුවරයෙක්, එහෙම නැත්නම් ශාස්ත්‍රඥ වහන්සේ නමකට පමණයි මේක කරන්න පුළුවන් වෙන්නේ. ඒක තේරුම් ගන්න චූටි දෙයක් කියන්නම්. මේක මේ ඒ තමයි මේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ බුද්ධත්වයට පත් වුණේ කෙනෙකුට මේක වටහා ගන්න බැරි වෙන්නේ කියලා දෙන්න නෙවෙයි. බුදුරයන් වහන්සේ උතුම් ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්නේ කෙනෙකුට මේක තේරුම් බේරුම් ඇතුව නිවරදිව ලෙහා ගන්න ආකාරය බුදුරයන් වහන්සේ පෙන්වා දෙනවා. කාටද? ප්‍රඥාවන්ත කෙනාට. ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපි කියනවා සත්තා දේව මනුස්සන දේව මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේය කියලා. එක තැනකදී එක දවසක් අපේ ලොකු සාන්නාසේ කිව්ව කාරණය
ඒ තමයි අපේ ලොකු සාන්නංශේ උසස් පෙළ එක අවුරුද්දෙන් කරලා තමයි විශ්වවිද්‍යාලේ ඒ කාලේ ගියේ. නමුත් ඕ ලෙවල් කරන කාලේ ලොකු සාන්නංශ කියා හිටිය ඔය සේරුවිල ප්‍රදේශයේ ඉහනේ පන්සල ඉඳන් ඉකරි ඕ ලෙවල් වලට ඕ ලෙවල් ගණන් විෂය ඉතාම දුර්වලයි. ඒ හින්දා කල්පනා කරාලු අනිත් විෂයන් ඔක්කොටම හොඳ ප්‍රතිඵල අරගෙන ගණිතේ ඉතින් කමක් නැහැ මොනව කරන්නද කියලා. මෙහෙම ඉන්න අතරේ මේ පාසලට ආව කියලා කියන දක්ෂ ගණිතේ ගුරුවරයෙක් ආවා. මේ ගණිතේ ගුරුවරයා මාස 3ක් වගේ කාල සීමාව, කියන්නේ උසස් සාමාන්‍ය පෙළ විභාගයට මාස 3ක් තියෙන තිබිද්දී මේ ආපු ගුරුවරයා මේ ගණිතේ විෂය දැන් කියා දෙනවා. කියනවා ඒ ගුරුවරයා මේ ගණිතේ විෂය හොඳට තේරුම් ගන්න පුළුවන් විදිහට කියා දුන්නා. ඊට පස්සේ ඕ ලෙවල් වලට ගණිතයේ ප්‍රශ්න පත්‍රයට මූණ දුන්නා කියන ඉහළම සාමාර්ථයක් ගත්තා. එතකොට ඒ හැකියාව තිබුණා, ඒ කියන්නේ ගණන් විෂය හොඳට ඉගෙන ගැනීමේ හැකියාව තිබ්බා ලොකු සාන්නාසෙට ශිෂ්‍යෙක් විදිහට. හැබැයි ඒ හැකියාව මතුවෙන විදිහට කියා දෙන්න ගුරුවරයෙක් හිටියේ නැහැ. හැබැයි අන්තිම මාස 3ේදී හම්බුණා. ඒ මාස 3ේදී ඒක තේරුම් ගන්න විදිහට කියා දෙද්දි මොකද වෙන්නේ? ඉහළම සාමාර්ථය ගත්තා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ඒ වගේ අපි තේරුම් ගන්න ඕනේ අසාමාන්‍ය ගුරුවරයෙක්. දෙවියන්ටත් මිනිසුන්ටත් සකල ලෝකයාට මේ ධර්මයේ වටහා ගන්නට පුළුවන් ආකාරයෙන් තමන්ගේ ගැටලුව ලිහිලා යන විදිහට අපගේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ මේ මඟ පෙන්වලා දෙන්නේ. දැන් එහෙමනම් මේ ගැටලුව ලියාගත්ත කෙනාට අපි කියනවා කවුද මේ රහතන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම ලියාගන්නේ. අර කිකිලි බිත්තරවලි මුලින්ම පුපුරලාපු පැටියට තමයි ජේෂ්ඨය හැමතැන් ශ්‍රේෂ්ඨ කෙනා කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ඊට පස්සේ තමයි අනිත් කුකුල් පැටව ටික බිහි වුණේ. ඒක නිසා මහණෙනි තථාගතයන් වහන්සේ තමයි ඔබ අතර ශ්‍රේෂ්ඨය. ජේෂ්ඨ වෙන්නේ බුදුරජාන් වහන්සේ කියලා. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේ අවබෝධ කළ දේ අන් ශ්‍රාවකයන්ට අවබෝධ කරගන්න පුළුවන් විදිහට අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පෙන්වා දෙනවා. ඒ මුල් කරගෙන තමයි මේ ලෝකෙට සාරිපුත්තයන් වහන්සේ, මහා මුගල්ලයන් වහන්සේ වගේ මේ සසර තරණය කළ, එහෙම නැත්නම් ඇතුලේ තියෙන අවුලත් බාහිර අවුලත් ලියාගත්ත මහා උත්තමයෝ මේ ලෝකේ බිහි වුණේ. එහෙනම් අපිට තියෙන දෙයක් තමයි මෙතනදී බුදුරජාන් වහන්සේ දේශනා කරන දැන් අර දෙවියෝ අහපු ප්‍රශ්නෙට පිළිතුරක් ලබා දෙනවා. කොහොමද දෙන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සීලේ පිහිටපු නරෝ සපඤ්ඤෝ කියනවා. නරෝ කියලා කියන්නේ මිනිස්යාටනේ. ප්‍රඥාවන්ත වෙච්ච මිනිසයා කුමක පිහිටුද? සීලේ පිහිටලා චිත්තං පඤ්ඤංච භාවය සිතත් ප්‍රඥාවත් වඩයි කියලා කියනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේක විසඳන්නේ නුවණින්. එතකොට මේ ගැටලුව මේ ලියා ගන්න නම් යට තියෙන්න ඕනේ හොඳ නුවණක්. මෙන්න මේ නුවණේ පිහිටලා ඒ නුවණේ පිහිටපු කෙනා මොකද කරන්නේ? සීලේ පිහිටා සිතත් ප්‍රඥාවත් වඩයි කියලා කියනවා. එහෙනම් මෙතනදී පෙන්වා දෙන්නේ බුදුරජාන් වහන්සේ මාර්ගය. ඒ කියන්නේ අර බාහිර අවුලත් අභ්‍යන්තර අවුලත් ලියා ගන්න තියෙන ක්‍රමය මොකක්ද? සීල සමාධි ප්‍රඥා කියන එකයි. අපි මේක හිමින් තේරුම් ගනි. ඊට පස්සේ දේශනා කරන ආතාපි නිපකෝ බික්ඛු සෝ ඉමං විජඨේ ජඨಂತಿ. ආතාපි කියලා කියන්නේ වීරියටයි. ඒතර මෙතන ආතාපි කියලා කියන්නේ මේ කෙලස් තවන වීරිය කියන එක. අපි ගත්තොත් එහෙම කෙනෙකුගේ හිතක දැන් අපි ගත්තොත් එහෙම රාගය කියන දේ ආවොත් ඇති වුණොත් එයා මොකද කරන්නේ? ඒ දේත් එක්ක ජීවත් වෙනවා මිස ඒක ඒ දේත් එක්ක ආස්වාදයක් ලබන්න කැමති. හැබැයි ඒක දුරු කරන්න කැමති නෑ. එතකොට
එයා ඒ රාගය කියනදී මේ මනසින් අපි දුරු කරන්නේ අකමැති දෙයක්. එතකොට ඒකින් සතුටක් ආස්වාදයක් ලබමින් සිටින දෙයක්. එතකොට සතුටක් ආස්වාදයක් ලබනදී එනම් මනසින් දුරු කරන්න ගියාම ඒක අතිසින් දුෂ්කර වූ දෙයක්. ඒ වගේම තමයි අපි අකමැති දේවලුත් අපේ මනසේ තියෙන පුළ විවිධාකාර කෙලෙස්. ඒක දුරු කිරීමත් අතිසින්ම අපහසු දෙයක්. එතකොට මොකද්ද ගිනි ගොඩක් ගහලා තියෙද්දි ඒ ගිනි ගොඩ ගාවට ගිහිල්ලා ගිනි ගොඩ ළඟට වෙලා ඉන්නේ අපහසුයි. ඒකෙන් ශරීරේ පිච්චෙනවා, ලොකු උණුසුමක් දැනෙද්දි ලොකු අපහසුතාවයක් දැනෙනවා. අන්න ඒ වගේ තමයි මේ ලෝකයේ සත්වයා රාගයත් එක්ක ඉන්න කැමති, ද්වේෂ මොහත් එක්ක ඉන්නවා. හැබැයි ඒක දුරු කරගන්න යෑමේදී අතිසීම දුෂ්කරයි. ඒතර කියා දෙනවා මේ කෙලෙස් නැසන වීරියෙන් යුක්ත නිපකෝ කියලා කියන්නේ මේ ඒ තමයි මේ ගැටලු අර්බුදයේදී මේ ගැටලු අර්බුදයේ මනාකොට අඳුනගෙන නුවණින් යුක්තව ඒ අදාළ විසඳුම දෙමින් ඒ ගැටලුව ලියා ගන්න ප්‍රඥාවන්ත බව තියෙන්න ඕනේ කියලා. ස්ථානෝචිත ප්‍රඥාව කියලාත් අපි කියනවා. ඒතර මෙන්න මේ නුවණින් යුක්ත භික්ෂුව අන්න ඒ කෙනා තමයි කියන බුදුරජාණන් වහන්සේ මේ අවුල නිරවුල් කරගන්න කෙනා කියනවා. මේ අවුල එහෙම නැත්තම් ලියා ගන්න කෙනා කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර අපි කල්පනා කරගන්න ඕනේ දෙයක් තියෙනවා මෙතන. මේ අවුල ලෙහා ගන්න බැරි කෙනා උප්පත්තියක් කරා පැමිණෙනවාමයි. එතකොට මේ අවුල ලෙහා ගන්න බැරි කෙනා, මේ අවුලේ පැටලිච්ච කෙනා විතක නිරේ උපදිනු, විතක പ്രേත ලෝකේ උපදිනු, විතක තිරිසන් ලෝක, අසුර ලෝක ආදී ලෝකවල උපදිනු. බොහොම කලාතුරකින් හිතා ගන්න බැරි අති දීර්ඝ කාලයකින් හිටපු ගම මනුෂ්‍ය ලෝකෙට ඇවිල්ලා යන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවියන් අතරට, බඹුන් අතරට ඇවිල්ලා යන්න පුළුවන්. අහපව් යන්නේ නිරේ പ്രേත ලෝක ආදී ලෝකවල වලට. ඒ ලෝකවල වලට වැටුණට පස්සේ නැවත මිනිසෙක් වීම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකක්ද, කන කැස් බෑවෙක් වියසිදුරින් අහස බැලීම වගේ අතිසින් දුලබ කාරණයක් විදියට. එතකොට සාගරයට වැදිච්ච වියදණ්ඩක්, එක වියදණ්ඩයි එක කන කැස් බෑවෙක් ඉන්න සාගරය කියලා කිව්වහම කොච්චර විශාලද? අපි හිතමුකෝ අක්කර දෙකක ඉතර ඉඩමක වතුර පිරලා තියෙන පොකුණක් තියෙන. ඕකේ වියදණ්ඩක් තියෙන, ඕකේ කන කැස් බෑවෙක් ඉන්න. මේ කන කැස් බෑව අවුරුදු 100කට පාරක් උඩට එද්දි අර වියදණ්ඩ මේ කන කැස් බෑව එන තැනට ඇවිල්ලා එතනේ වියදණ්ඩෙන් හිස දාලා අහස බැලීමක් වෙදි අපිට හිතා ගන්න බෑ. මොකද කන කැස් බෑවෙක් කියන්නේ උපමාව ගන්න හේතුව ඇස් පේනවන හොයාගෙන ගිහිල්ලා වියදණ්ඩ තියෙන තැන හොයාගෙන ගිහිල්ලා අහස බලන්න පුළුවන්. කන කැස් බෑව කිව්වේ එයාට පේන්නේ. එතකොට මේ සතා කොතනින් මතුවේද උඩට, වියදන්න කොතනක තියෙද? එහෙනම් මේ මහා පෘථුවියම ජලයෙන් යට වෙලා නะ. වියදන්න තියෙන මේ පැත්තේ, කන කැස් බෑව ඉන්න පෘථුවිය එහා පැත්තේ. ඔබ කල්පනා කරලා බලන්න මේක සිදු වෙන්න පුළුවන් දෙයක්ද? අතිශයින්ම දුෂ්කරයි. එහෙනම් මෙතනින් බුදුරජාන් වහන්සේ ලෝකේ දකින බුදුරජාන්ස අපිට පෙන්වා දෙන්නේ මේ මනුස්සාත්ම භාවයේ ලැබීම. ඒ වගේ අවස්ථාවක් අපිට ලැබුණේ. එහෙනම් මේ ලැබිච්ච මනුසාත්මේ රාග, ద్వේසේ, මෝහය මුල් කරගෙන විනාශ කරගන්න හොඳ නැහැ. අපි මහන්සියක් වෙහෙසක් ගත යුත්තේ ඊතා දුලබව බුදුරජාන් වහන්සේ කියන නාමයේ වචනේ අසන්ට ලැබෙයිද? ඒ සරණ සකස් කරගන්න. ඒ බුදුරජාන් වහන්සේ දේශනා කළාද යම් ධර්මයක්, ඒ ධර්මයේ පිහිට කරගන්න. එතකොට ඒ පිහිට කරගෙන ඉවර වෙලා මේ රැකවරණය සකස් කර ගැනීම. මේකට පුංචි කාරණයක් කියන්න. ඒ තමයි මේ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ වැඩ හිටිය එක්තරා භික්ෂුන් වහන්සේ නමක්. එතන මේ ස්වාමින් වහන්සේ මේ පැවිදි බවට පත් වුණා. මේ ස්වාමින් වහන්සේට හිටිය සහෝදරියක් නැත්නම් නැගණියක් හිටියා. පස්සේ කාලෙක මේ ස්වාමින් වහන්සේ කොහොම හරි රෝගාතුර බවට පත් වෙනවා. එක්තරා අවස්ථාවක මේ ස්වාමින් වහන්සේට සිවුරක් ලැබෙනවා. මං හිතන්නේ වස් සමාදන් වෙලා අවසානයේ සිවුරක් ලැබෙනවා. ඒ සිවුර හරි ගොරෝසු එකක්. බොහොම ගොරෝසු නූලෙන් කරපු මේ හරි බර ගොරෝසු සිවුරක්.
එතන මේ ස්වාමීන් වහන්සේ මේ ගොරෝසු සිවුරත් අරගෙන දැන් තියෙන අසනීප තත්ත්වෙත් එක්ක මේ ස්වාමීන් වහන්සේ පැමිණෙන ප්‍රතිකාර පිණිස නැගෙනියේ නිවසට සමහර වෙලාවල් වලට ඒ පවුල්වල හෝ ඒ වටපිටාවක මේ රෝග පීඩාවට ප්‍රතිකාර කරන්න පුළුවන් කෙනෙක් හිටියවෙන්ටත් පුළුවන්. කොමාරි මේ ස්වාමීන් වහන්සේ පැමිණිලා අර සිවුර තමන්ගේ නැගණියට දෙනවා. මේක හෝදලා කරලා පිරිසිදු කරලා දෙන්ටී කියලා. නැත්තම් මොකද සිවුරක් වුණත් හේදුවේ කරේ නැත්තම් කඩදාසිය වගේ තමයි සාමාන්‍ය. පස්සේ මොකද කරන්නේ මේ මේක දුන්නට පස්සේ මේ මේ සහෝදරිය කරන වැඩි මේ නූල් ටික නැවත ලිහෙනවා. කෙඳි ලිහෙනවා. කරලා හීනියට නූල් හදා ගන්නවා. කරලිවර වෙලා අලුතින් සිවුරක් හදනවා. හොඳට සිවුර සකස් කරලා හොඳට සිවුර මහනවා. ඊස්සර කියන බත් කැඳ වලින් මේක හොදුවාම අර තව සැහැල්ලු බවට පත් වෙනවා කියලා. කරලිවර වෙලා ඉතාම සියුම් විදියට සිවුර හදා ගන්නවා. හරියට අද කාලේ ඇඳුමක් වගේ. අද කාලේ රෙද්දක් ගත්තොත් බොහොම සියුම්නේ. ඒ වගේ ඉතාම හොඳට සකස් කරගන්නවා. කරලිවර වෙලා මේ සිවුර අරගෙන ඇවිල්ලා දැන් මේ ස්වාමීන් වහන්සේ කියනවා අර සිවුර කෝ. එතකොට මේ මේ තියෙන්නේ කියලා දෙනවා. දුන්නාම කියන මේක මේක වෙන්න බෑ. මං ඉල්ලන්නේ අර මේක අනුන්ගේ එකක් වෙන්න ඇතිනේ. ඒක නෙමෙයි. මට ලැබිච්ච එක දෙන්න කිව්වා. ඊට පස්සේ මේ සහෝදරි hina වෙනවා. hina වෙලා කියනවා ඒක තමයි කියනවා. මං ඒක මේ නැවත සකස් කරා කිව්වා. කරලා හොඳ විදිහට සකස් කළා. ඒක තමයි මේ සිවුර කිව්වා. ඊට මේ ස්වාමීන් වහන්සේටත් බොහොම සතුටක් ඇති වුණා. ඒ සිවුර කරලා තියෙන විදිහයි අතට ගත්තත් ඉතාම බොහොම සැහැල්ලුවට පහසුවට දැනෙනවා. පස්සේ උන්වහන්සේ මොකද කරේ මේ කිව්ව නංගිට මේ මේක වැලේ දාන්න. මේක වැලේ දාන්න මේ එහෙම වුණොත් අපි හෙට මේක කැප කරවාගෙන මේ සිවුර අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මොකද උනේ යම් යම් අසනීපත් වුණ උන්වහන්සේ කුටියට ගියා. රාත්‍රී කාලයේ මොකද වුනේ මේ ගොඩාක් අසනීප තත්ත්වය වැඩි වුණා. ගොඩාක් බලවත් වුණා. බලවත් බවට පත් වුණා. ඒ අතර උන්වහන්සේගේ හිතේ තිබුණ පොඩි දෙයක්. මොකක් දේදී අර සිවුර පුරවන්න. තමන්ගේ ශරීරයට ගන්න. දැන් අලුත් සිවුරක් හම්බුනාම බලනවා මෙහෙම කරන එහෙම වෙන්න පුළුවන් කෙනෙකුට. මොකද කරේ මේ ලස්සනට මේ සිවුර මේ පාවිච්චි කරන්න අදහස් උන්වහන්සේගේ හිතේ තියා තිබුණ බලවත්ව එදා රාත්‍රියේ මොකද වුනේ දැන් ඉතින් සමහර රැයටත් කල්පනා වුණාද දන්නේ සිවුර කවුරු හරි අරන් ගිහිල්ලා දරුවාද මෙව්වද ඔවා හිතෙන්න පුළුවන්. දැන් මේ බාන සිවුර කියලා කියන්නේ මොකද්ද? බාහිර දෙයක්. මේ ඇහැට පෙවුණ බාහිර දෙයක්. සිවුර ගැන විස්තර ටික අපිට ඇහෙද්දි කනට ඇහෙන බාහිර දෙයක්. සිවුරේ පහස කියලා කියන්නේ කයට දෙන්න බාහිර දෙයක්. අන්න බාහිරත් එක්ක තෘෂ්ණා ජාලේ අවුල් හදාගත්තා. එතකොට මේ සිවුර පාවිච්චි කරන්නේ කවුද? මම. මම කිවි මේ ඇස කන නාහි දිවකය මනස මමයේ කියලා ආත්ම දෘෂ්ටියෙන් ගත්ත තෘෂ්ණාවෙන් බැඳිච්ච කෙනා. දැන් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ගොඩාක් අසාධ්‍ය බවට පත් වෙලා එදා රාත්‍රියේදී මොකද වෙන්නේ? මරණයටපත් වුණා. මරණයටපත් වුණා. දැන් උදේ ඇවිල්ලා බලද්දි උන්වහන්සේ අපවත් වෙලා මේ පරිවිඩේ සංඝයා අතරට පැමිණුණා. ඊට පස්සේ උන්වහන්සේගේ අවසන් කටයුතු ඒ කාලේ තින් ලොකු විචූර්ණ නැහැ. උහුමම දර ටිකක් දැම්මා. ඇවිලුවා. එහෙම නැත්තම් ඈතකට ගිහින් දාන ඔච්චරයි වෙන්නේ. මොකද උනේ මේ විදිහට කටයුතු වුණා. දැන් අර සිවුර තියෙනවා. ස්වාමීන් වහන්සේලේ සිවුර තිබුණ තැනින් නමල කරලා ගත්තා. ඒතකොට ඒ වෙද්දි සිවුර නමල කරලා පැත්තකින් තියලා තිබ්බා. බුදුරජාන් වහන්සේ දකිනවා එක්තරා උප්පත්තියක්. ඒ උප්පත්තිය තමයි අර නමල කරලා තිබුණ දෙපට සිවුරේ කාවෙක් ඉන්න. අපි කියන ඔය පොත්වල එහෙම ඉන්නේ කාව කියලා. කාව කාලා කියන්නේ පොඩි සතෙක්. පොඩි කෘමියෙක්. අර සිවුරේ ඉන්නවා පුංචි කෘමියෙක්. බුදුරජාන් වහන්සේට ඒ කෘමියාගේ හඬ ඇහෙනවා. මේ කෘමියා දුවනවා සිවුරේ හෙට යනවා මෙහෙට යනවා නූල් අතරින් යනවා. යමින් කෑ ගහනවා මගේ සිවුර මගේ සිවුර ගා. බුදුරජාන් වහන්සේට ඒ සතාගේ හැඟීම
බුදුරයන් වහන්සේ දැයිනවා. එතකොට බුදුරයන් වහන්සේ දන්නවා ඒ පුංචි කෘමියා වෙන කවුරුත් නෙමෙයි. අර අසනීප වෙලා ඊ රාත්‍රී අපවත් වෙච්ච තිස්ස කියන භික්ෂුව. මේ බලන්න සංසාරේ කොහොමද කියලා ඔබ කල්පනා කරගන්න. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියන ඔය තිස්ස භික්ෂුවගේ සිවුර දවස් 7ක් යනකම් කිසි කෙනෙක් පාවිච්චි කරන්න එපා. ඔය තිබ්බ තැනම තියන්න කිව්වා. මොකද ඒ සතාගේ ආයුෂය දින 7යි. ඊට පස්සේ දින 7කට දැන් මැස්සෙක් කිව්වම වැඩි කල් ජීවත් වෙන්නේ දින 7නේ, පොඩි කාලේනේ. ඒ දවස් 7කට පස්සේ ඒ කාව මැරුණා. මැරිලා ගිහිල්ලා දෙවියන් අතර උපදිනවා. එතකොට ඒ දෙවියන් අතර උපදින්න හේතුව ඒ භික්ෂුවක් විදිහට ගොඩාක් සිල් රැකපු කෙනෙක්. මෙත් කරුණාවක් තිබුණ කෙනෙක්. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න සිවුරට ආසාව කියන දේ ඇවිල්ලා අවසානයේ හිත කිල්ටි කරා. එතකොට ඒ බන්ධණයට අනුරූප උප්පත්තියකට ගියා. දැන් ඒ ස්වාමීන් වහන්සේට බැරුව ගියානේ. ඔක්කොම ගෙවල් දොරවල් අම්මල තාත්තල ඔක්කොම අත්හැරලා ඇවිල්ලා අවසානයේ මේ සිවුරු කෑල්ල අල්ලගත්තා. නමුත් ඒක අඳුරගන්න උන්වහන්සේ මේ මොහොතේ බැරුව ගියා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙලස්තාවන වීරියෙන් යුක්ත ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත ඒ ප්‍රඥාවන්ත භික්ෂුව තමයි සීලේ පිහිටලා සමාධිය ප්‍රඥාව වඩමින් මේ කෙලස් ගැටය ලිහලා දාන්නේ කියලා කියනවා. එහෙනම් ඔබ මේ කාරණේ තේරුම් ගන්න ඕනේ. ඒ තමයි අපේ තියෙන දුක හට ගන්න හේතු ආසාවයි කියලා. ඒතර මේ තෘෂ්ණාව පාදක කරගෙන තමයි අපි රාගී ක්‍රියාත්මක වෙන්නේ. තෘෂ්ණාව පාදක කරගෙන තමයි අපිට ද්වේෂය තියෙන්නේ. තෘෂ්ණාව පාදක කරගෙන තමයි මානාදී මොහොය අපිට තියෙන්නේ. එතර තෘෂ්ණාව ඇසුරු කරගෙන තමයි රාග ද්වේෂ මොහ කියන ක්ලේශයන්ගේ ක්‍රියාත්මක වීම තියෙන්නේ. ඒවා මුල් කරගෙන මුවාගේ අන් දෙක දළු දානවා වගේ තව විවිධ කෙලෙස් තියෙනවා. එතකොට මේ තෘෂ්ණාව පාදක කරගෙන රාග ද්වේෂ මොහ ආදී ක්ලේශයන් තියෙනවාද? මේව ඇසුරු කරගෙන තමයි එක ටික කිරීම මුල් තැන ඊට පස්සේ ඉරිසියාව විවිධාකාරු ක්ලේශයන් මේ මිනිස්යාගේ විවිධ හැසිරීම් වචන කායික ක්‍රියා උපදී. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අපිරිසිදු දෙයකින් අපිරිසිදු දෙයක් අපිරිසිදු දෙයකින් පිරිසිදු කරන්න බෑ. අපිරිසිදු දෙයක් දුරු කරන්න පිරිසිදු දෙයක් අවශ්‍යයි. ප්‍රාණඝාතී අපිරිසිදුක් න අපිරිසිදු දෙයක් නම් ඒ ප්‍රාණඝාතයෙන් පිරිසිදු වෙන්න තියෙන ප්‍රාණඝාතය නොකිරීම කියන දේන් කියන පිරිසිදු දේන් කියන. සොරකම අපිරිසිදු නම් ඒකෙන් පිරිසිදු වෙන්න තියෙන සොරකම් නොකරීදීම කියන. ද්වේෂය අපිරිසිදු දෙයක් නම් එතකොට ඒකෙන් ඒ අපිරිසිදු දෙය කිලිට හොදලා යවන්න තියෙන්නේ මෛත්‍රියෙන් කියලා කියනවා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ බුදුරජාන් වහන්සේ දැන් කියනවා දස කුසල ධර්මයන් දිනු කරගන්න කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා දස කුසල් කියලා දෙයක්. ඒතර මේ දස කුසල් කියන එක හිතෙන්න පුළුවන් ඕන රටක ඕන දේශයක ඕන ගම් පළාතක තියෙන එකක්ද කියලා. නැ මිනිස්සු ඉන්න බව ඇත්ත. දස කුසලී නැත. ඊතර මේ දස කුසලී කියලා කියන දේ අපේ ලංකාවේ බෞද්ධ රටක් වුණාට බෞද්ධ රටේ ගොඩක් අය තුල දස කුසල් කියන එකක් නෑ. එතකොට මේ ගැන දන්න ශ්‍රමණවරු පැවිද්දෝ හිටියට දස කුසල් කියලා සමහර කෙනෙක් නෑ, දස රකින්න දස කුසලිකුත් නෑ. එතකොට යම් භික්ෂුවක් වෙන්න පුළුවන් මේක දිනු කරනවා වෙන්න පුළුවන්. මං ඇයි මේ දස කුසල් කියන කාරණේ මෙතෙන්ට ගත්තේ? ඒක තේරුම් ගන්න. ඒ තමයි මේ කියනවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරන දෙයක් තමයි මේ දස කුසලයේ කියන දේ තමයි උපකාර වෙන්නේ නිවන කරා යන්න. කියනවා ත්‍රිවිධ සුචරිතයේ තියෙනවා. ත්‍රිවිධ සුචරිතය කියලා කියන්නේ කායික සුචරිතය, වචනින් කරන සුචරිතය, මනෝ සුචරිතය. එතන මේ කය වචනේ හිතින් සුචරිතයේ පිහිටද්දී එයාට වැඩෙන්නේ දස කුසල් කියන. එතකොට කාය සුචරිතේ වචී සුචරිතේ කියන්නේ සීලයටයි. දැන් දස කුසල් මොනවද? දස කුසල් කියලා අපි හඳුන්වන්නේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම කුසල්. සොරකමින් වෙන්වීම කුසලයක්. බ්‍රහ්මචාරී බව කුසලයක්.
එතකොට මේ සීල්පද තුන ප්‍රාණඝාතය කරන්නේ අපි කය මුල් කරගෙන, සොරකම කරන්නේ කය මුල් කරගෙන, වැරදි කාමසනාදී කරන්නේ කය මුල් කරගෙන. එතකොට කයෙන් වෙන අකුසල් තුනක් මේ. එතකොට ප්‍රාණඝාතයෙන් සොරකමින් වෙන්වීම, වැරදි කාමසනින් වෙන්වීම, නැත්නම් Brahmachari බවට පැත්වීම කියලා කියන්නේ කයෙන් කරන්න පුළුවන් කුසලයක් අපි. ඊට පස්සේ බොරුවෙන් වෙන්වීම, කේලමෙන් වෙන්වීම, පරුස වචනෙන් වෙන්වීම, හිස් වචනෙන් වෙන්වීම. සිල්පද හතරක් තියෙනවා. ඒක වචනේ පිරිසිදුකම. එහෙම නැත්නම් අපි හතර කියනවා වචනෙන් රකින්න කුසල් හතරක්. එතකොට එතන හතරයි. අතන අපි කතා වුණා කීයද? තුනයි. එතකොට අපි මොකද්ද එතන තියෙනවා කුසල්? දැන් ඔන්න හතක් ගැන කියමු. ඊට පස්සේ කතා වෙන, ඊට පස්සේ කියා දෙන දෙයක් තමයි කෙනෙකුගේ තුල තියෙන අභිජ්ජා දෝමනස්. එහෙම නැත්නම් ලෝභයත්, එහෙම නැත්නම් ඇලීම, ගැටීම, ලෝභයත් ද්වේෂයත්. එතකොට මේ ලෝභය ද්වේෂය කියලා කියන්නේ හිතේ තියෙන එක. එහෙම නැත්නම් මේ හිතේ තියෙන අපි සරලව කිව්වොත් ඇලීම, ගැටීම. මොනවටද ඇලෙන්නේ, මොනවටද ගැටෙන්නේ? දකින්න මනාප රූපෙට ඇලෙනවා, අමනාප රූපෙට ගැටෙනවා. මනාප ශබ්දයට ඇලෙනවා, අමනාප ශබ්දයට ගැටෙනවා. අමනාප ගඳ සුවඳට ගැටෙනවා, මනාප ගඳ සුවඳට ඇලෙනවා. මනාප රසට ඇලෙනවා, අමනාප රසයට ගැටෙනවා. අමනාප පහසට ගැටෙනවා, මනාප පහසට ඇලෙනවා. එතකොට මෙන්න මේ දේත් එක්ක දෝලණය වෙන ජීවිතයක් අපිට තියෙනවා. එතන මේ ඇලීමිනුත් සිත කිල්ටි කරනවා, ගැටීමිනුත් සිත කිල්ටි කරනවා. එහෙනම් මේ ඇලීමින් දැඩි ලෝභයේ ඇලීම ගැටීම කියන දින් සිත මුදවද්දි එයා මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කෙරෙහි තියෙන ඇල්ම අත්හරිනවා. ගැටීම අත්හැරලා ඇලීම විතරක් තියාගන්නේ. ඇලීම අත්හරිද්දි ගැටීමත් නැතිනම් මේ ඇලීමයි ගැටීමයි අත්තන. එහෙනම් එයා රූප, ශබ්ද, ගන්ධ, රස පහෙන් සතුටු වීම අත්තන. ඒකට කියනවා කාමසුකල්ලිකානුයෝගී යෙදින්නේ කියන එක. ඒතර ගිහි ගෙදර වාසය කරන අය කරන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හොයමින් සතුටු වෙන. එතන තියෙන කාමසුකල්ලිකානුයෝගයක්. ඒතර මේ කෙරේ මේ. එතකොට එහෙනම් රූප, ශබ්ද, ගන්ධ, රස, පහසේ ධර්මතාවය අවබෝධ කරගෙන ඒකට නොයෙලෙන මනසක් උපදව ගන්නවා කියලා කියන්නේ චිත්ත සමාධියයි. මොකද පළවෙනි ධ්‍යානයේ තමයි කාමච්ඡන්ද නීවරණ නැති, ව්‍යාපාද නීවරණ දකින්න නැති. එහෙනම් තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියලා නීවරණ පහක් තියෙනවා. එහෙනම් පළවෙනි ධ්‍යානෙ උපදව ගන්නවා. ඔන්න දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආදී සමාධි, එහෙම නැත්නම් ධ්‍යාන උපදව ගන්නවා. එතකොට දැන් ඔන්න දස කුසල්, ප්‍රාණඝාතයෙන් වෙන්වීම, සොරකමින් වෙන්වීම, Brahmachari බව, බොරු, කේලාම්, පරුස වචන, හිස් වචනින් වෙන්වීම. එහෙනම් අපි දැනගන්න ඕනේ මෙතන තියෙන ප්‍රාණඝාත, සොරකමින් වෙන්වීම, Brahmachari බව කියලා කියන්නේ කයෙන් රකින්න සීලයයි. ඒක සීලයටයි තික. බොරු, කේලාම්, පරුස වචන, හිස් වචනින් වෙන්වීම කියන්නේ වචනෙන් රකින්න සීල. මේක තමයි සීලස්කන්ධය. ඒතර මෙතනදී බුදුරජාන් වහන්සේ කියනවා සීලේ පතිට්ඨාය නරෝසපං. සීලේ පිහිටු ප්‍රඥාවන්ත මනුස්සය මේක ලියන්නේ. ඔන්න දස කුසල් වල මේ හතයිති සීලයට. ඊට පස්සේ අටවෙනි, නවවෙනි විදිහට පෙන්වා දෙන්නේ ඇලීම, ගැටීම. ඒතර මනස ඇලීමෙන් ගැටීමෙන් පිරිසුදු කරනවා කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසින් හිත මුදුනවා කියන එක. එහෙම වෙද්දී එතන වැඩෙන්නේ මොකද්ද? චිත්ත සමාධිය. පළවෙනි, දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි ආදී ධ්‍යාන. ඊට පස්සේ ඒ දස කුසල් වල 10 වෙනි එක තමයි මොකද්ද? සම්මා දිට්ඨිය. මිත්‍යා දෘෂ්ටියෙන් හිත ගලවල ගන්න එක. ඒ කියන්නේ මෙයයි මිත්‍යා දෘෂ්ටිය, මෙයයි සම්මා දිට්ඨිය. එහෙනම් මෙයයි චතුරාර්ය සත්‍ය, මෙයයි චතුරාර්ය සත්‍යට අයිති නැතිදී. ආදී වශයෙන් කුසලිය කුසලිය මනාකොට හඳුනා ගැනීමෙදි මේ ඔක්කොම ප්‍රඥාවට අයිති එක. මේ සීලය, මේ සමාධි, මේ ප්‍රඥාව විදිහට අඳුර ගන්න එක. දැන් මොකද වෙන්නේ? සීලයේ පිහිටද්දී කය වචනෙන් වෙන අපිරිසිදු ක්‍රියා පිරිසිදු වෙන්න ගන්නවා. චිත්ත සමාධි ආදී දේ උපදවගෙන ධානාදී ධර්මතා උපදවද්දී කාමයන්ගෙන් වෙන්වෙච්ච ස්වરૂපය උපදින්න පටන් ගන්නවා.
ඒ වගේම තමයි හොඳට මේ ආසාවාදී ධර්මතා, මේ ඇස කන නාහි දිවකය මනස, ඒ වගේම තමයි ඇහැට පේන රූප, කන්ට එන ශබ්ද, නාහිර දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට දැනෙන අරමුණු ඔස්සේ අපේ ජීවිතයේ ගැට ගැහෙන විදිය නුවණින් හේතුඵල විදියට බලද්දී, මොකද ඇහැට පේන රූපයක් මුල් කරගෙන මනසේ උපදින අරුබුදේ තෘෂ්ණාවෙන් බැඳිලා ඇලිලා මේ ද්වේෂ උපදින ආකාර, රාග, මෝහ, මාන ආදී ධර්මතා, මම මගේ කියන දේවල් උපදින විදිය මෙන්න මේ විදියට අඳුරගද්දී එතන වැඩෙන්නේ ප්‍රඥාවයි. දැන් ඔන්න සීලයේ පිහිටියා, සමාධි ප්‍රඥා, මේ දස කුසලේ වඩ ත්‍රිවිධ සුචරිතයේ වඩද්දී ඊට ආසන්නම වශයෙන් වැඩෙන්නේ දස කුසල. දස කුසලේ වඩද්දී එතන තියෙන සීල, සමාධි, ප්‍රඥා කියන මේ ස්කන්ධය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන. මෙන්න මේ විදිහට දියුණු කරන කෙනා මොකද වෙන්නේ? හොඳට මේ හේතුඵල ධම නුවණින් දකින්න. මේ ඇස හැදිලා තියෙන විදිය, කන නාහි දිවකය මනස හැදිලා තියෙන විදිය, මොනවයින්ද හටගත්තේ, කුමක් නැතිවීමෙන්ද නැති වෙන්නේ. ඒක තමයි අපි වඩන්නේ. මේ ඇස හේතුන්ගෙන් හටගත්තින් වහා වෙනස් වී යන්නේ, හේතු නැතිවීමෙන් නැති වී යන්නේ. එහෙනම් මේ ඇස කියන්නේ හේතුවක් නිසා හැදෙන, හේතු තිබුණොත් හැදෙන, හේතු නැතිවීමෙන් නැති වෙන එක. වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර සතර මහා ධාතු කියලා අපි නාම රූප කියලා කියන්නේ. එතකොට මේ නාම ධර්මයන් තිබුණොත් ඇස කියන එක ලෝකෙ දකින්න ලැබෙනවා. කනනාහි දිවකය මනස දකින්න ලැබෙනවා. මේ වේදනා, සංඥා, චේතනා, ස්පර්ශ, මනසිකාර සතර මහා ධාතු කියන එක ලෝකෙ නැත්තම් ඇස කනනාහි දිවකය මනස කියන එක ලෝකෙ නැති වෙනවා. මෙන්න මේ විදිහට හොඳ නුවණින් ඔහු දකින්ට දකින්ට ඔහු හොඳට වටහා ගන්නවා මේක හේතුඵල ධාමක ක්‍රියාවලිය. අර මම මගේ කියලා බලන ලෝකේ නැති වෙලා හේතුවක් නිසා හටගන්න, හේතු නැතිවීමෙන් නැති වෙන ධර්මතාවයක් කියලා හොඳ නුවණින් දකින්න පටන් ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ විදියට සීලේ පිහිටලා චිත්ත සමාධියත් ප්‍රඥාවත් දියුණු කරන යම් භික්ෂුවක් වේද, වීරියෙන් ස්ථානුත ප්‍රඥාව යුක්ත අන්නේ භික්ෂුව මෙන්න මේ අහුල නිරවුල් කරගන්නවා කියලා. දැන් බලන්න දෙවියෝ හපු ගැටලුව බුදුරජාන්ස ලිහපු ලස්සන. එතකොට දෙවියෝ කිව්වේ මොකද? මොකද්ද? අන්තෝ ජටා බහි ජටා, ඇතුළෙත් ගැට පිටත් ගැට. දැන් අපි මුලින්ම දැනගන්න ඕනේ මේක ඉගෙන ගන්න නම් ඇතුළේ ගැටේ මොකද්ද, පිට ගැටේ මොකද්ද? ඇතුළ ගැටේ තමයි ඔබට තේරෙන විදිහට මේ සරල කාරණා ටිකකින් මම කියා දුන්නේ. මේ ඇස කන නාහි දිව කය මනස තමයි ඇතුළේ ගැටේ. පිට ගැටේ තමයි මෙන්න මේ මේ ඇහැට පේන බාහිරින් අපිට පෙවෙන රූපේ, බාහිරින් අපිට මේ කන්ට පෙවෙන ශබ්දේ, ගඳ සුවඳ රස පහස අරමුණු. ඒක තමයි බාහිරදී, බාහිර ආයතන කියලා කියනවා. මේ තමන්ට තියෙන මේ ආයතන හය මුල් කරගෙන බාහිර ආයතනත් එක්කත් පැටලෙනවා. බාහිරත් එක්කත් පැටිලා ඇතුළත් එක්කත් පැටිලා ඉන්නේ. ඒක නිසා මෙන්න මේ අවුල ලෙහාගෙන මේකට නොබෙදී නික්ලේශී ජීවිතයක් ඇති කරගෙන යන ගමනයි විමසුවේ. ඔබහාලා ඇති දාරුකන්දෝපම සූත්‍රය කියනවා මේ ඔන්න බුදුරයන් වහන්සේ දකිනවා ගංගා නම් හරි ගඟේ විශාල කොටයක් ගහගෙන. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, එතන අහන දෙයක් තමයි මහණෙනි මේ කොටේ මෙගොඩට ගොඩ ගැහුවෙත් නැත්තම්, ඉගොඩට ගොඩ ගැහුවෙත් නැත්තම්, මේ කොටේ කුණු වෙලා ගියෙත් නැත්තම්, ඒ වගේ මේ කොටේ මොකක්ද සුලියකට හවුනෙත් නැත්තම්, මේ කොටේ අමනුෂ්‍යෝ ගත්තෙත් නැත්තම්, මිනිස්සු ගත්තෙත් නැත්තම්, ඒ වගේම තමයි මේ කොටේ අර ගංගාවේ මැද තියෙන පස්කන්දක හිර වුණෙත් නැත්තම් මේ කොටේ කොහෙටද යන්නේ කියලා. ඒතර කියන ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ කෙලින්ම මුහුදට කිව්වා. අන්න ඒ වගේ තමයි මහණෙනි යම් භික්ෂුවක් මෙතර කියලා කියන්නේ මේ ඇස කන නාහි දිව කය මනසටත් ඇලුන් නැත්තම්. ඊතර කියලා කිව්වේ, ගොඩ කියලා කිව්වේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, අරමුණු. ඒකට ඇලුනෙත් නැත්තම්. ඒ වගේම තමයි කොටේ කුණු වෙනවා කියලා කියන්නේ දුස්සීල වුණෙත් නැත්තම්. ඒ වගේම තමයි කොටේ සුලියට හවුනා කියලා කියන්නේ කාමයට හවු වීම, ස්ත්‍රී නාදී අයට හවු වුණෙත් නැත්තම්.
ඒවගේම තමයි මේ කොටේ වැලිපරේ කිහිර වෙනවා කියලා කියන්නේ මාන්නට වුනෙත් නැත්තම්. එතකොට අමනුෂ්‍යව ගත්තේ නැත්තම් කියන්නේ දෙවියන් අතර උපදින්න ප්‍රාර්ථනා කිරීම. මේ සීලෙන් ගුණේ ඒකට ගොදුරු වුනෙත් නැත්තම්. මනුෂ්‍යව ගන්නවා කියලා කියන්නේ දායකාරකාදී ලාභ සත්කාර වලට තව වෙන්නේ නැත්තම්. මේ කිසිවකට ගොදුරු වුනේ නැත්තම් කොටේට මොකද වෙන්නේ? කොටේ ගොඩ යනවා. කෙලිම මුහුදින් ගිල් නැතර. එහෙනම් යම් භික්ෂුවක් මේ ආකාරයෙන් ධර්මෙ වඩයිද ගැළවිලා යනවා. එහෙනම් අපිට පේන දෙයක් තමයි මේ කාරණාවෙන් මේ ඇස කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් තමයි සත්වයට ගැළවෙන්න බැරි. කනනාහි දිවකය මාස කෙරෙහි තියෙන තෘෂ්ණා. රූප ශබ්ද ගන්ධ රස පහස අරුමුණු කෙරෙහි තියෙන තෘෂ්ණාව ගැළවෙන්න බැරුව මේ මිනිස්යා අතරමං වෙනවා. එතකොට කෙනෙක් පෞල් ජීවිත තුල ආයතන තුල නෑදෑයෝ ඥාති මිත්‍රයෝ අර ප්‍රශ්න මේ ප්‍රශ්න දේශපාලන ලෝක ඊට පස්සේ ණය ප්‍රශ්න අරවා මේවා කියලා හැම දෙයක් එක්කම එයා අර පැටිලලා ඉන්න. ඕක තමයි ඇතුලේ ගැටයි ගැටිත් පිට ගැටිත්. තව තවත් ඔය අතර අතරමං වෙනවා මිස ඔහුට ඒකින් ගැළවිලා යන පාරක් නැහැ. ඒ පාර බුදුරජාන් වහන්සේ මතු කරලා දුන්නා. අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා. ඒ ශාස්තුන් වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදව ගන්න. ඒ බුදුරජාන් වහන්සේ තමයි නිර්වුල්ව මේ ප්‍රශ්නය අඳුනගත්තේ. අන්න ඒ නිසයි බුදුරජාන් සවාදාලේ ඇස කන නාහි දිව කය මනස කියන ලෝකේ ඔබ අවබෝධ කරගන්න. ඊට පස්සේ අපි අහන දකින ආගමක් කියන්නේ අපි ඇහෙන් දැකලා කණෙන් අහලා ගන්න දෙයක්. ඒ මුල් කරගෙනත් අපි අරුබුද හදාගන්න. අපි ඉපදුනහම යම් තැනක ඒ ජාති ආගම කියන්නේ අපි බාහිරින් අහන කරන දෙයක්. ඒ මුල් කරගෙනත් අපි අරුබුද හදාගන්න. ලෝකේ මරා ගන්න රට රටවල් පව ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටේ ක්ලේශ. මෙන්න මේ ක්ලේශේ ලෙහා ගන්න නම් එයාට මේ ඇස කන නාහි දිවකය මනස කියන ලෝකය අවබෝධ කරගන්න වෙනවා. ඒතර ඇස කන නාහි දිවකය මනස කියන ලෝකේ එයා අවබෝධ කරගන්නවා කියන්නේ එයා දියුණු කරන්නේ ප්‍රඥාවයි. ඒතකොට ඇහැට පේන රූපේ මුල් කරගෙන ඇතිවෙන ඇතුලේ ඇතිවෙන ගැටි ගෙතන විදිය. කණ්ඩ ශබ්දයක් එද්දී කෙලස් වලින් අපේ හිත ගැට ගැහෙන ගෙතන ක්‍රමි ඔහු අඳුනා ගත යුතුයි. ඒ වගේම තමයි ඒක ලියා ගන්න ක්‍රමෙත් ඔහු අඳුනා ගත යුතුයි. එහෙනම් බොහොම ලස්සන ප්‍රශ්නයක්. ඒ දෙවියන් විසින් විමසා සිටි. ඉතින් බුදුරයන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් මේ ලෝකේ රාගයත් ద్వේෂයත් අවිද්‍යාවත් දුරු කළාද ඒ තමයි කියන ඒ කෙනා තමයි කියනවා ක්ෂීණස්රාව රහතන් වහන්සේ. අන්නේ රහතන් වහන්සේලා විසින් තෘෂ්ණාව නැමැති අවුල නිරවුල් කළා කියනවා. තෘෂ්ණාව දුරු කළා කියනවා. ඒ ගැටලුව ලෙහුවා කියනවා. ඊට පස්සේ බුදුරයන් වහන්සේ දේශනා කරන යම් තැනක නාම රූපයන් ඒ වගේම මේ ධර්මතා නිරුද්ධ වී යෑම වේද. ඊට පස්සේ මේ ගැටීම් ආදී ධර්මතා මේ දුරු කර ගැනීමක් වේද. දුරු කරලා සියලු ආශ්‍රවශය කර තෘෂ්ණාව දුරු කර මේ ගැටලු ලිහාගත්ත ද යම් කෙනෙක් ඒ තමයි කියනවා එයා තමයි අවුල ලිහාගත්ත කෙනා. ඒ තමයි රහතන් වහන්සේ කියන්නේ. එහෙනම් අපි සුපටිපන්නයි යුජපටිපන්නයි කියලා අත් දෙක එකතු කරලා වඳින්නේ මේ ලෝකයේ ගැටලුව ලිහාගත් උත්තමය. ඒ නිසා ඒ උත්තමය සාමාන්‍ය මිනිසුත් එක්ක සමාන වෙන්නේ නැහැ. දෙවියන් බබුන් එක්ක සමාන වෙන්නේ නැහැ. එහෙනම් ඔබටත් මේ දහම් කාරණාව මේ දෙවිය විමසපු කාරණේට බුදුරජාණන් පිළිතුරු ලබා දුන්නේ. මේ දහම් කරුණු ඔබටත් කවදා හෝ දිනක මේ අවුල ලෙහා ගන්නම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද ඕගතරණ මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයෝ සියලු දේව බඹුන් සතුටු සිතින් අනුමෝදන් වේවා. ඒ ජටා සූත්‍රයට පාදක වෙච්ච ඒ දෙවියෝ විමසු ප්‍රශ්න විමසු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙවියෝ සැපයෙන් සැපයට පත්වෙත්වා. සංසාර දුකින් අත් මිදින්නට දෙවිවරුන්ට මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම දෙවිවරු බොහෝ කාලයක් බුද්ධ වචනේ ආරක්ෂා කර දෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම තමයි මේ රැස් කළ පින් ඔබ අප නමින් මියගිය සිළු ඥාති වර්ගයාටත් අනුමෝදන්. ඒ හැම දිනත් සැපයෙන් සැපයට පත්වෙත්වා. රැස් කරගත් උපදවාගත් සියලු පුණ්‍ය ධර්මයන්
ගුරුදේවත්තම අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහමෙවුනා වාසි ලෝ වාසි පිළිවෙත් පුණ සංගරුවන අනගාരിക මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් මේ පින් අනුමෝදන් සුවසේ ධම්මග දිනු කරගන් මේ පින් හේතු වාසනා වේවා. රැස් කරගත් උපදවාගත් සකල පුණ්‍ය ධර්මයන් ඔබ හැම දිනාට ධර්ම ශ්‍රවණය කළ සද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දිනාටම කායික මානසික සුවය පිණිසත් තමන්ගේ දෙහැමිය අදහස් සඵල කරගන්න දස කුසල ධර්මයන් දිනු කරගන්න මේ බාහිර සහ අභ්‍යන්තරය ඇති වෙන මේ අවුල ලෙහා ගන්න මේ රැස් කළ පින් ඔබ අප හැම දිනෙකටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.